ඇත්තෙම අපි සල්ලි උපේල පිටරටින් බඩු ගේනවනම් වාහන නෙවෙයි රොකට් ගෙනවත් ප්‍රශ්නයක් නැහැ. අන්තිමට මේ ගත්ත හැම ඩොලරේම පොලියත් එක්ක ආපහු ගෙවන්න ඕනේ. ආසාවට එක ඇමති කෙනෙක් සිරිලකදේ සිරිසැපදේ ගණින් අපේ දේ කියලා කිව්වද? ඉතින් මේවා ජනතාව චූන් කරන, ජනතාව අන්දන මෝඩ තීන්දුව විදියටයි අපිට පේන්නේ. ඕන කෙනෙකුට ඇඳුම් මහගෙන ඉන්න පුළුවන් ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්න. හැබැයි ජනාධිපති වෙන්නේ මේ රටේ එක්කෙනා. ඒක නිසා ඇඳුම් මහගත්තා කියලා ජනාධිපති වෙන්න බෑ. රට බාර ගන්න බය වෙච්ච මිනිස්සු ජනාධිපති කරන්න සුදුසුද? එහෙම නැත්නම් අපි හැමෝටම වෙන රටකට පැනලා යන තමයි සිද්ධ වෙන්නේ. මේ වර්තමාන ජනාධිපතිවරයා ඉදිරි වර්ෂයේදී ජනවරමකින් මේ රට ජනාධිපති කළ යුතු කියන කාරණේ තා පැහැදිලි. ජනාධිපති සිරිසේනයි අගමැති රනිල් වික්‍රමසිංහයි මේ දෙන්නම ඇහුන්නෑ වගේ දැක්කේ නෑ වගේ වලා ඉඳලා පාස්කිරුදා හිංසක මිනිසුන්ව ඝාතනය කළාට පස්සේ දැන් එකේ වගකීම බුද්ධ්‍යංශ රණවිරුවන් කරේ පටවන්න තමයි මේ හදන්නේ. මේකේ වග උත්තරකාරයේ මූලික වග උත්තරකාරය තමයි රනිල් වික්‍රමසිංහ ග්‍රාමාත්‍යවරය සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. නිදා ගන්න පුළුවන් රටක් හදපු ඒ නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පින් සිද්දෙන්න තමයි අද අප ජීවත් වෙන්නේ. අපි හේනට කුඹරට යන්නේ, අපි රස්සාවට යන්නේ, අපි ගමන් බිමන් යන්නේ. බෝම්බ පත් වෙන්නේ නැති රටක් අදලා අපිව ආරක්ෂා කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ සයිබර් අවකාශයේ තියෙන යුද්ධය නිසා තමන්ට ලැබෙන තොරතුරු වල නිරවද්‍යතාව පරීක්ෂා කරන්නේ නැතුව ඒවා පළ කරනවා. ඉතින් ඒ මගින් අතිවිශාල හානියක් පුද්ගලයන්ට වෙන්වෙන් වශයෙන් සමාජයටත් සිද්ධ වෙනවා. එහි වාසිය සමහර විට දේශපාලන අධිකාරිය ගන්නවා නියාමනය සඳහා නීති රීති ගෙනෙන්නත් පුළුවන්. දැන් මේ පැත්තෙන් දොර ඇරලා තියෙනවා ආයමත් ආණ්ඩුව රෑ වැටුණු වලේ දවල් වැටේ. ඒ කියන්නේ ආයමත් ආනයනය සීමා කිරීම ඔක්කොම ඉවත් කරන්න යමින් තියෙන වාහන ඇර ඡන්දේ වෙනකන් මේ විදිහට මේක හුරතල් කර කර යාවි. නමුත් ඡන්දෙන් පස්සේ එවි මාර්යාගේ රාජ්‍ය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.